ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ අද කොළඹදී මාධ්‍යමුවක් කැඳවා තිබුණා. පළාත් සභා තුනක් අහෝසී. ඒ පළාත් තුනේ නිල කාලය අවසන් වුණේ මාස 10කට පෙර. ඒතකොට තව මාස දෙකක් ගත වෙනකොට මේ රටේ පළාත් සභා 9න් පළාත් සභා 6ක් අහෝසී. දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ලා මහින්ද දේශප්‍රිය මහතුමා කිව්වා මේ දේශපාලනයක් ගැන එක එක කිව්වට අපිට මැතිවරණ තියන්න බෑ. අපිට ඒ සම්බන්ධයෙන් කිසිම බලයක් නැහැ. ඒක මැතිවරණ කොමිෂන් සභාවට අයත් වන කාර්යයක් නෙවෙයි. ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම භාරවන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව අලුත් ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන් සකස් කරන තුරු මැතිවරණ කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් කිසිම පියවරක් නැහැ කියලා මහින්ද දේශප්‍රිය මැතිතුමා මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් ප්‍රකාශයක් කළා. මැතිවරණ කොමිෂන් සභාවට ඒ අයගේ වගකීමෙන් මේ විදිහට පැනල යන්න කිසිසේත් පුළුවන් කමක් නැහැ. මේ කරන්නේ ඒ අයගේ ව්‍යවස්ථානුකූල වගකීම මගහැරිය. පාර්ලිමේන්තුව තමයි අපිට රටේ ජනතාවගේ ප්‍රශ්න හඳන ගාලා කියන්නදී. අද ඒකට කාලය දෙන්නේ නැහැ. අද අපිට ඒකට කාලය දෙන්නේ 6 දෙනෙක් ඉන්න ජනතා ඍතු පෙරමුණට දෙනවා. මේ අපේ 70 ඉන්නවට වැඩිය දෙගුණයක් දෙන 16ක් ඉන්න සම්බන්ධන මහත්තයර විපක්ෂ නායකකමත් එක්ක එයාට ඕන තරමට තමයි විපක්ෂයේ වෙලාව දීලා තියෙන්නේ. ඒතර අපේ අපි කොහෙද කතා කරන්නේ? පාර්ලිමේන්තු කැන්ටිමේද? එහෙම නැත්නම් කතා නැතුමාගේ කාමරය තුළද අපි කතා කරන්නේ? මෙන්න මේ අසාධාරණය වෙනස් කරන්න රටටමනේ විපක්ෂ නායක. නමුත් හන්සාඩ් එක පොඩ්ඩක් බලන්න, ඔබේ ඔය මාධ්‍ය ආයතන වල තියෙන කැමරා කාචේ බලන්න. දැන් ඉන්න විපක්ෂ නායකතුමා මේ අවුරුදු 3යි මාස 7ට උතුරේ ප්‍රශ්නයක් අර කිසිම අවස්ථාවක රටේ දැවෙන ප්‍රශ්නයක් වෙනුවෙන් කතා කරලා තියෙනවද කියලා. මම නම් කියන්නේ මෙතුමාව සුදුසුයි උතුරු පළාත් සභාවේ විපක්ෂ නායකකමට.